ඔයාලා හැමෝම Funny Pets YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා ගැහිබෙල්ලා ලෙස හඳුන්වන මෙම පක්ෂියා ජාත්‍යන්තර සංරක්ෂණ ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තියෙන වඳවීයාමේ තර්ජනය ඇති රතුලැස්තුවට අනුව අවදානමට ලක් වූ කාණ්ඩයට අයත් වෙනවා. රතුලැස්තු වර්ගීකරණය අනුව ඉංග්‍රීසි අක්ෂර VU කාණ්ඩයට මෙම පක්ෂියා අයත් වෙනවා. අඩි 7000ක් දක්වා ඉහළ කඳු කරේ සිට අඩි 500ක් දක්වා පහළ වූ තෙත් කලාපීය වනාන්තරවල මොවුන් දැක ගන්නට පුළුවන්. සෙන්ටිමීටර් 43ක් පමණ වන කැහිබෙල්ලාට පිළිසෙන තැඹිලි රතු පැහැයකින් යුක්ත වන හොටයක් තියෙනවා. සම්පූර්ණ ශරීරයේම නිල් පාටින් යුක්ත වන අතරම හිස රතු දුඹුරු පාටයි. ඒ වගේම බෝන්ගේ දිගුවලිගේ කැහිබෙල්ලාට අපූර්ව අලංකාරයක් ගෙන දෙනවා. දියපාරක් අසල හෝ කැලෑවේ එලිමහන් තැනක මීටර් 5ත් 7ත් අතර උස ඇති ගසක කරුවක කුඩා කෝටු කැඹිලි මගින් කැදල නිර්මාණය කර ගැනීම කැහිබෙල්ලා සිදු කරනවා. මිලිමීටර් 3ත් 5ත් අතර ප්‍රමාණයේ දුඹුරු පාටින් යුක්ත පුල්ලි සහිත සුදුවන් විස්තර 3ත් 5ත් අතර ප්‍රමාණයක් එක්වරකට දමනු ලබනවා. මිනිසාට එතරම් බියක් නොදක්වන කැහිබෙල්ලා යම් කුතුහලයකින් මිනිසුන් අසලට පැමිණෙනු ලබනවා. සිංහරාජය, කන්නෙලිය, නාකියාදෙනිය, දෙදියගල රක්ෂිත වනාන්තරවල හා නකල් ප්‍රදේශයේ කැහිබෙල්ලා වැඩිපුර ජීවත් වනු ලබනවා. මීට අමතරව හෝටන් තැන්න, පට්ටිපොළ, අඹේවෙල, අග්ගල, කඳපොළ, සීතාඇලිය, සිංහරාජ, නමුණු කුලවැනි ප්‍රදේශවලත් ජීවත්වනු ලබනවා. ඇස්තමේන්තු කර ඇති පරිදි කැහිබෙල්ලා 10000ක පමණ ප්‍රමාණයක් වාසය කරනවා යැයි ගණන් බලා තිබෙනවා. වනාන්තර විනාශය හා කපුටන් වනාන්තරවලට පැමිණීම කැහිබෙල්ලාට ඇති ප්‍රධානම තර්ජනයයි. මෙහි දැක්වෙන ශ්‍රී ලංකා සිතියමේ කොළපාටින් ලකුණු කර ඇති ප්‍රදේශවලදී මෙම පක්ෂියාව දැක ගැනීම හැකියාව ලැබෙනවා. හොඳයි, අද වීඩියෝ එකෙන් ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක් ගැන විස්තර ඉදිරිපත් කරා. ඊළඟ වීඩියෝ එකෙනුත් තවත් මෙවැනිම සත්ත්වයෙකුගේ වටිනා තොරතුරු රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක නරඹුවාට ස්තුතියි. දිගටම Funny Pets YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. අපිව subscribe කරන්න, share කරන්න. ස්තුතියි.